ब्लॉग्स यूट्यूब चैनल के वाला सिलो दिराम साधरें पिली करनो इति मगे चैनल के तामा सब्सक्राइब करला नेता चैनल के सब्सक्राइब करला मगे चैनल के अत्ते के तो इनके लारा दना करनो ये वागे में मैं वीडियो वल्ट वाला कम किना लाइक करला ताव किन पर बालान शेयर करान ये वागे वाला का दास कमेंट करान के लिए आरा दना कर सीखो अद कथा करान बलापुरुत्ते इन्नी दहाय वस्त्र अदाल चित्र विषय अदाल पाडमा पलवेनी वारे ए तमाई गडलादिनिय विहारे गन कडलादिनिय विहारय कियला कियन्ने लंकावे पिहिटला तियन गंपल युगे निर्माणय वेच्च सुविशेषी विहारस्थानयक विदियट हंदुन्वन्न पुलुवन् गंपल युगे निर्माणय वेच्च सेनाल सेनाधिलंकार अमात्यवरयागे अनुशासना परिधि हतरवन गुणेकबाहु रजु समये निर्माणय वेच्च विहारस्थानयक विदियट गडलादिनिय विहारय हंदुन्वन्न पुलुवन् 14 वन सियवसटयि इति विहारस्थानयक मे गडलादिनिय विहारय निर्माण करला तीन गणेश्वराचार्य के दक्षिण इंडिया शिल्पी कृषि मेके बुधबिलिम चित्र इवागे विशेष वास्तु विद्या निर्माण राशि अक्म दक्षिण लगे अभी इकिन के मित्र यहाँ कथा कर गए गडलादिनिय विहारय गडलादिनिय विहारय वीडियो के मूल में नियम कर लीन गडलादिनिय की लखी गंपल युगे निर्माण विशिष्ट गृह निर्माण लक्षण सहित විහාරස්ථාන කදීර හඳුන්වන්න පුළුවන්. සද්ධර්ම තිලක විහාරය කියලා මේක හඳුන්වනවා. මේකේ නිර්මාණ ශිල්පියා වෙන්නේ දකුණු ඉන්දියානු ශිල්පියෙක් ගණේෂ්වර ආචාර්ය කියන ශිල්පියා. එතකොට මේ ගඩලාදිනිය විහාරය තුල වාස්තු විද්‍යා නිර්මාණ බැලුවාම විශේෂ නිර්මාණාංග රාශියක්ම හඳුනා ගන්න පුළුවන්. මේ ගොඩනැගිල්ලේ තනි කළු ගලෙන්ම නිර්මාණය වෙච්ච විහාරස්ථානයක් විදිහට මේ ගොඩනැගිල්ල හඳුන්වන්න පුළුවන්. මේකේ ප්‍රධාන ගෘහ නිර්මාණ කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය කියලා කොටස් තුනකින් සමන්විත වෙනවා මේ විහාරස්ථානය. මේ ගඩලාදිනිය විහාරයේ මණ්ඩපය ගත්තාම තනි කළු ගලෙන්ම නිර්මාණය වෙච්ච ආකාරයක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ කළු ගලෙන්ම නිර්මාණය වෙච්ච විහාර ගෘහය තුල පාදමේ අතිවාරම තුල නටන්නන්ගේ සහ වාදනය කරන රූප පෙලක්ම කැටයම් කරලා තිනවා මේ රූප සටහනින් දැක්වෙන ආකාරයට. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂාංගයක් තමයි හතරැස් අටැස් හැඩවණි යුක්ත දොරටු ඉදිරිපසින්ම පිහිටලා තියෙන පොන් දෙකේ පිහිටලා තියෙන තුන් ඈදුතු ගල් කුළුණු කියලා මේව හඳුන්වනවා. ඒ වගේම ත්‍රිත්ව ගල් කුළුණු කියලාත් හඳුන්වනවා. මෙන්න මේ ගල් කුළුණු විශේෂ නිර්මාණයක් වෙනවා ගඩලාදිනිය තුල හම්බ වෙන. එතකොට මෙන්න මේ කොටසේ තවත් තියෙන විශේෂ ගෘහ නිර්මාණ අංගයක් තමයි දාගැබක හැඩය සහිත ගෙඩිගේ නම් වෘත්තාකාර කොටස. වෘත්තාකාර ශිඛරයක් සහිත පියස්සක් මේ විහාර ගෘහය තුල හඳුනා ගන්න පුළුවන්. ඒකත් विशेष गृह निर्माण अंगिया वास्तुविद्या निर्माण हंदुनगण पुलवा मे विहारस्थान बौद्ध विहारस्थान मेके दकुनिंदी लक्षण तमुकरा हिंदू लक्षण हंदुनगण पुलवा दकुनिंदिया विजयनगर गृह निर्माण कला लक्षण अणु निर्माण वेच विहारस्थान मे विहारस्थान हंदुनगण पुलवा मे कोल पाद में විශේෂ කැටයම් කීපයක්ම තියෙනවා. ඉන් එකක් තමයි හිස උසවාගත් සිංහ රූපයක් කැටයම් කරලා තියෙනවා පාදමේ. ඒ වගේම කුළුණේ මුදුනේ තවත් සිංහ රූපයක් කැටයම් කරලා තියෙනවා. ඒ වගේම බඳේ පනේලයක් තුල උෂභයෙකු නැත්නම් ගවයෙකු පිට නැගගත් මිනිස් රූපයක් සහ මාළුවෙකු පිට නැගගත් මිනිස් රූපයක් කැටයම් කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ ගඩලාදිනිය විහාරස්ථානයේ තවත් හම්බෙන විශේෂ ගෘහ නිර්මාණ අංගයක් තමයි විජයෝත්පාය කියන ගෘහ නිර්මාණ අංගය. විජයෝත්පාය කියලා හඳුන්වන්නේ අඩි 12ක් විතර උස අඩිතාලමක් මත නිර්මාණය වෙච්ච හිඳිබුදු පිළිම හතරක් තැන්පත් කරලා නිර්මාණය කරපු ගලෙන්ම නිර්මාණය කරපු ප්‍රතිමා ගෘහ හතරක් මේ කොටසේ හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විහාර ගෙවල් හතරක් මේකේ දකින්න පුළුවන්. මේක ගල් තලාව මත නිර්මාණය කරලා තියෙන්නේ මේ ප්‍රතිමා ගෘහ හතර. මේ ගෘහ නිර්මාණ අංගයේ දිසා 8කට මුහුණලා ඇත් රූප 8ක් කැටයම් කරලා තියෙනවා.
ඒ වගේම ගොඩනැගිල්ලේ මැද අඩි 40ක් විතර උසට නිර්මාණය කරපු ස්තූපය පියස්සකින් එහෙම නැත්නම් වහලයකින් ආවරණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. මේ ප්‍රධාන ස්තූපයේ වටා තවත් ඒ ආකෘතියම තියෙන කුඩා පරිවාර චෛත්‍ය හතරක් නිර්මාණය කරලා තිනවා. ඒවා ප්‍රතිමා ගෘහවල පියස්ස මත නැත්නම් වහලේ මත පිහිටන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ, ගොඩනගලා තියෙන්නේ. ඊළඟට මේ ගඩලාදෙණිය විහාරය තුළ හම්බෙන තවත් විශේෂ නිර්මාණයක් හැටියට හඳුනා ගන්න පුළුවන් බුදු පිළිම. මේ දැක්වෙන්නේ ප්‍රධාන වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමාව විහාර ගෘහය තුළ නැත්නම් ගර්භ ගෘහය තුළ දක්නට ලැබෙන. මේ ගර්භ ගෘහය තුළ හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම හතරක් දකින්න පුළුවන්. මේ ප්‍රතිමා මහනුවර යුගයේ ප්‍රතිමා ලක්ෂණ අනුව නිර්මාණය කරපු පිළිම හැටියට තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. මේ පිළිම ලක්ෂණ බැලුවාම මේ බුදු පිළිමවල විවෘත දෙනෙත් ඒ කියන්නේ හොඳට විවර වෙච්ච දෙනෙත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සිවුරේ රැලි දක්වලා තියෙන්නේ දිය රැලි ආකාරයට නැත්නම් තරංග ආකාරයට තමයි චීවරේ රැලි දක්වලා තියෙන්නේ. ඒවා මහනුවර පිළිම කලාවේ දකින්න ලැබෙන ලක්ෂණ. ඒ වගේම බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදායට වඩා මේ පිළිමේ වඩාත් අවධානය යොමු කරලා තියෙන්නේ බාහිර ලක්ෂණ පෙන්වීමට. වර්ණ ගන්නකො බුදු පිළිමයක් විදියට තමයි මේ බුදු පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ. අලංකාර මකර තොරණක් යට වැඩ ඉන්න ආකාරයේ බුදු පිළිමය නිර්මාණය කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේ පිළිමය තුළ ශාන්ත ස්වරූපයට වඩා දේවත්වයක් ආරෝපණය වෙච්ච දේව ප්‍රතිමාවක ලක්ෂණ ආදේශ වෙච්ච බවක් පිළිමය බැලුවාම මුහුණෙන් හඳුනා ගන්න ලැබෙනවා. මේ පිළිමයේ ආසන ක්‍රමය වීරාසන ක්‍රමය. වීරාසන ක්‍රමයට තමයි වැඩ ඉන්නේ. වම් පාදයේ මත දකුණු පාදයේ තබාගෙන ඒ වගේම බුදු පිළිමේ මුද්‍රාව හැටියට දක්වලා තියෙන ධ්‍යාන මුද්‍රාව බුදු පිළිමේ හිස මත සිරස් පතක් මතු කරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මේ කාරණා ටික තමයි මේ බුදු පිළිමේ දකින්න ලැබෙන පොදු ලක්ෂණ ටික වෙන්නේ. මෙතනින් දැක්වෙනවා ගර්භ ගෘහයේ තියෙන මේ ප්‍රධාන වැඩ ඉන්න බුදු පිළිමය අපිත් සාකච්ඡා කරපු. ඒ වගේම දෙපස තියෙන හිටි පිළිම හතරකුත් මෙතනින් හඳුනා ගන්න පුළුවන්. මෙතන මේ මෙහා පැත්තෙන් දක්වලා තියෙන්නේ විජයෝත්පායේ බුදු පිළිමයක්. අපි සාකච්ඡා කරපු විජයෝත්පායේ ගැන ගෘහ නිර්මාණ සංගය ගුණම් වෙන ප්‍රතිමා ගෘහ ඇතුලේ තැන්පත් කරලා තියෙන බුදු පිළිම වලින් එකක්. මේ තමයි ගණ්ඩාදෙණිය විහාරයේ විශේෂ නිර්මාණ අංග ටික. මත අද කතා කරේ ගඩලාදෙණිය විහාරය පිළිබඳව. ඉතින් මම හිතනවා මේ පාඩම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට මොන හරි තව අවශ්‍ය වීඩියෝස් වර්ග තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝස් තව කෙනෙකුට බලන්න, share කරන්න, තමතු කරන්න එපා. සුබ දවසක් හැමෝටම.